වාසනාවන්ත දවසක් වේවා. ඔයාල හැමෝම ආදරෙන් පිළිගන්නවා නිරායස YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ලේයර් පරාටා ඉතාම පහසුවෙන් ලේසියෙන් හදාගන්න විදිහ. ඒ වගේම මම ඔයාලට කියලා දෙනවා අද ටින් මාළු කරියක් රසම රසට හදාගන්න විදිහත්. මේ බලන්න මේකේ චූටි චූටි ලේයර් ගොඩාක් තියෙනවා. ඉතින් එකට ඇලෙන්නේ නැතුව හදාගන්නේ කොහොමද කියලා දෙන්න. ලංකාවේ තේ කඩයක් කරන අයටත් මේ රෙසිපි ගොඩාක් වැදගත් වේවි. ගොඩක් තෙල් දාන්න නැතුව අඩුවෙන් තෙල් දාලා ලේයර් පරාටා හදන විදිහ කියලා දෙන්නම්. මුලින්ම මම පාන් පිටි කෝප්ප 3ක් ගන්නවා. ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් තමයි ගන්නෙ. පාන් පිටි ටික හලා ගන්නවා. ලුණු තේ හැඳි 1ක් දාගන්නවා. ඔයාලා කැමති තෙල් වර්ගයකින් මේස හැඳි 2ක් දාගන්න. පොල් තෙල්, එළවලු තෙල්, ඔලිව් ඔයිල් ඕන එකක් ඔයාලට දාගන්න පුළුවන්. මේ වෙලාවේදී එච්චරයි එකතු කරන්නේ. මේ ටික හැන්දකින් හොඳට කලවම් කරගන්නවා. ඊළඟට අපිට ඕන වෙනවා මද රසනේ උණු වතුර. මුලින්ම අඩු කෝප්පෙන් එකයි ගන්න. වතුර ටික ටික දාලා අතින් අනා ගන්න ඕනේ. වතුර අඩු කෝප්පෙන් එකක් කියන්නේ මිලිලීටර් 250යි. මේ විදිහට පොඩ පොඩ දාලා මම වතුර අඩු කෝප්පෙම දාලා අනා ගන්නවා. ගෙදර 4 දෙනෙකුට කන්න මේ ප්‍රමාණය ඇති. ඔයාලගේ ගෙදර 6 දෙනෙක් වගේ ඉන්නවා නම් තව එක පිටි කෝප්පයක් එකතු කරලා ඔයාලගේ ප්‍රමාණය වැඩි කරගන්න. මගේ ඩෝ එකට වතුර මදි වගේ මම තව වතුර මේස හැඳි 2ක් දාලා අනා ගන්නවා. ඒ විදිහට අමතරව ඩෝ එකට වතුර එකතු කරලා අනනකොට ඩෝ එක හොඳටම ඇලෙන්න ගන්නවා. ඒ වෙලාවට පාන් පිටි මේස හැඳි 1ක් විතර දාලා හොඳට අනන්න. මම පාන් පිටි මේස හැඳි 2ක් එකතු කරගත්තා. ඉතින් ඔයාලට මේ ඩෝ එකේ පදම බලලා ඔයාලට එකතු කරගන්න ඕන වතුර ගාන, ඒ වගේම පාන් පිටි ගාන ඔයාලට තීරණය කරන්න පුළුවන්. මම දැන් විනාඩි 5ක් විතර මේ ඩෝ එක නීඩ් කරනවා. මේ තියෙන විනාඩි 5ක් නීඩ් කරගත්තු ඩෝ එක මේක මම පිඟානකින් වහලා තියෙනවා. මගේ කරි එක හදාගන්නකම් විතරයි මම මේක වහලා තියන්නේ. මේ ඩෝ එක වේලෙනවට මම තෙල් ටිකක් වටේ ගාලා පිඟානෙන් වහලා තියන්නේ. ගොඩාක් අඩු ගින්දරේ තමයි ඇතලිය ලිපේ තියලා තියෙන්නේ. පොල් තෙල් මේස හැඳි එකහමාරක් දාගන්නවා. තෙල් අඩුවෙන් කනයි, තෙල් අඩුවෙන් දාගන්න. තෙල් ටික රත් වෙනකොට මම මේකට එකතු කරගන්නවා කෑලි කපාගත්තු රතු මිරිස් කරල් දෙකක්, පොඩි කුරුඳු කෑල්ලක්, සුද කරගත්තු සුදු ලුණු බික් 3ක්, ඒ වගේම ඉඟුරු තලලා මේස හැඳි 1ක් විතර, රම්ප කෑලි කීපයක්. ඊට පස්සේ මම මේක හොඳට කලවම් කරනවා. ඒ ටික කලවම් කරලා ඉවර වෙලා මම මේකට කෑලි මිරිස් තේ හැඳි 1ක් එකතු කරගන්නවා, රතු මිරිස් කුඩු තේ හැඳි 1ක් එකතු කරගන්නවා. මිරිස් කුඩු ටිකක් තෙලේ බැදෙන්න ඕනේ. මෙන්න මේ ප්‍රමාණය වෙනකම් බැදෙන්න ඕනේ. ඊළඟට මම මේකට ගොරක කෑල්ලකුයි කරදු මුඟු කුඩු තේ හැඳි භාගෙකුයි තුන පහ කුඩු තේ හැඳි භාගෙකුයි එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. දැන් මම මේකට ලුණු තේ හැඳි 1ක් එකතු කරගන්නවා. කරපිංචා කොළ කීපයක් ලියාගත්තු ලොකු ලුණු ගෙඩියක්, ඒ වගේම කපාගත්තු තක්කලි ගෙඩියකින් භාගයක් එකතු කරගන්නවා. දැන් මම මේ ලුණු ටික විනාඩි 2ක් විතර ලිපේ තියලා තියෙනවා. ගින්දර තාමත් අඩු ගින්දරේ තියෙන්නේ. ඊට පස්සේ මේකට වතුර එකතු කරගන්න ඕනේ. වතුර කෝප්ප එකහමාරක් විතර මම එකතු කරගන්නවා. ඇල් වතුරු තමයි එකතු කරගන්නේ. කහකුඩු තේ හැඳි භාගයකුත් එකතු කරගන්නවා. තලාගත්තු ගම්මිරිසට 10ක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ මේක මම කලවම් කරලා තියලා තියෙනවා. වතුර ටික නටනකන් තියලා තියන්න ඕනේ. වතුර නටන්න පටන් ගත්තට පස්සේ විනාඩි 5ක් විතර ලිපේ තියලා තියෙනවා ලුණු ටික එහෙම තැම්බෙනකන්. ඊට පස්සේ තමයි මම ටින් මාළු එක එකතු කරගන්නේ.
තින් මාළු ටික මේ විදිහට කෑලි දෙක තුනකට කඩා ගන්නවා. ඊට පස්සේ මම මේක වැඩි වෙලා හැඳිගන්නේ නැහැ. විනාඩි 3ක් විතර තමයි ලිපේ තියාගන්නේ. විනාඩි 3කට පස්සේ මේකට පොල් මිටි කිරි එකතු කරගන්නවා. කෝප්ප එකක් එකතු කරගන්නවා. ඔයාලට වීඩියෝ එකේ හොඳට පේන්නේ නැති මම පොල් කිරි එකතු කරගන්නකොට වතුර ප්‍රමාණය ඉතුරු වෙලා තිබ්බා. වතුර හිඳනකන් තියාගන්න ඕනේ නැහැ. ලුණු ටික තැම්බිලා වතුර ටික නටනකන් තියාගත්තාම ඇති. හොඳ උකු පොල් කිරි දාගන්න. එතකොට කරි එක රසට ගන්න පුළුවන්. දෙකට කපාගත්ත අමු මිරිස් කරල් 4ක් 5ක් මම මේ වෙලාවේදී තමයි එකතු කරගන්නේ. කරි එක ලිපෙන් බාන්න විනාඩි 2කට විතර කලින් එකතු කරගන්නේ. පොල් කිරි එකතු කරාට පස්සේ ඒ ටික නටනකම් විතරක් ලිපේ තියාගන්න. ඒ වගේම හොඳට හැඳි ගන්න එපා. එහෙම මෙහෙන් හැඳි ගන්න. සැමන් ටික කුඩු වෙන්නේ නැතුව අපි කරි එක ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම ලිපෙන් බාගත්තු කරි එක. ඩෝ එක හොඳට මෙලෙක් වෙලා තියෙනවා. මේ වගේ ලෑල්ලකට පිටි ටිකක් ඉහළ පැත්තකින් තියාගන්න. ඊට පස්සේ මේ ඩෝ එක මම කෑලි 9කට වෙන් කරගන්නවා. ඔයාලට ටිකක් ලොකු පරාට ඕන නම් කෑලි 6කට වෙන් කරගන්න පුළුවන්. මේ විදිහට වෙන් කරගත්තු පිටි බෝල වලින් 9ක් හදලා මම මේ ලෑල්ල උඩින් තියාගන්නවා. ඊට පස්සේ මේක රෙදි කෑල්ලෙන් වහන්න ඕනේ, නැත්තම් මේ පිටි බෝල වේලෙනවා. මේ පුංචි බෝල් එකට මම පොල් තෙල් කෝප්ප කාලක් එකතු කරගන්නවා. ඒ කියන්නේ මිලිලීටර නම් 65යි. ඒකට මම කෝන් ෆ්ලෝර් මේස හැඳි දෙකක් එකතු කරලා හොඳට දිය කරගන්නවා. කැට නැති වෙනකන් දිය කරගන්න ඕනේ. කෝන් ෆ්ලෝර් නැති කෙනෙකුට පාන් පිටි දාගන්න පුළුවන්. මේ විදිහට කරන්නේ ඇයි කියලා මම ඔයාලට පරාට එක හදන ගමන් කියලා දෙන්නම්. මම දැන් එක පිටි බෝලයක් ගන්නවා. ඒ වගේම ලෑල් උඩට පිටි ටිකකුත් තියා ගන්නවා. ඒ වගේම රෝලින් පින් එක ඕන වෙනවා. මුලින්ම මම අත්තිම් පොඩ්ඩක් මේක තුනී කරලා ඊළඟට රෝලින් පින් එකෙන් තුනී කරගන්නවා. ඔයාලා රොටිය හදනකොට රොටිය උඩට පිටි චුට්ටක් ගගා මේ රොටිය හොඳට තුනී කරගන්න ඕනේ. මේ බලන්න මම තුනී කරගත්තු රොටිය ප්‍රමාණය. හොඳටම තුනී රොටියක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේ උඩට හදාගත්තු කෝන් ෆ්ලෝර් මිශ්‍රණයෙන් ගා ගන්නවා. ඔයාලට අත්තිං උනත් මේක ගා ගන්න පුළුවන්. ඊළඟට පීස කටර එකක් අරගෙන මේක පුළුවන් තරම් හීනි කෑලි වලට තමයි කපාගන්නේ. ඔයාලට මේක පිහිනුත් කපා ගන්න පුළුවන්. පිහින් කපා ගන්නකොට පොඩ්ඩක් වෙලා යනවා. මෙන්න මේ විදිහට මම ඔක්කොම කපාගෙන ඉවරයි. ඊට පස්සේ මම පැත්තක ඉඳලා මේ ටික රෝල් කරන්න පටන් ගන්නවා. ඉතින් කෝන් ෆ්ලෝර් දාලා මිශ්‍රණය හදාගත්තේ මේ ලේයර් ටික එකට ඇලෙන එක නැති කරගන්න. මේ විදිහට රෝල් කරගත්තට පස්සේ මම මේක දෙපැත්තෙන් අල්ලලා ටිකක් අදිනවා. එතකොට හොඳට ඇදෙනවා. ඊළඟට මේ විදිහට මම අල්ල වැටේ කරකවලා රවුමක් හදාගන්නවා. ඊට පස්සේ මේ කොන් දෙක දෙපැත්තෙන් ඇතුල් පැත්තට තමයි තියන්න ඕනේ. අතින් හිමීට ගලව ගන්න පුළුවන්. මේ විදිහට ගලවගත්තු රොටිය මම ආයෙත් අර රෙදි කෑල්ලෙන් වහලා තියෙනවා. ඉතින් මේ විදිහට මම ඔක්කොම හදා ගන්නවා. ඔක්කොම රොටි ටික හදාගෙන ඉවරයි. මම දැන් පළවෙනියටම හදපු රොටිය අරගෙන අත්තිම් පොඩ්ඩක් තුනී කරලා ඊට පස්සේ රෝලින් පින් එක තද කරන්න නැතුව තුනී කරගන්නවා. රෝලින් පින් එකෙන් ගොඩාක් තද කරන්න එපා.
පෑන් එක සාමාන්‍ය ගින්දරේ තමයි තියාගෙන තියෙන්නේ. ගොඩක් අඩු ගින්දරේ තියාගන්න එපා. එතකොට වෙලා යනවා පරාට එක පිච්චෙන්න. ඒකෙ මං තෙල් ටිකක් ගාව ගන්නවා. ඊට පස්සේ මේ රොටිය දෙපැත්තට දා රන්වන් පාට වෙනකන් හොඳට පුච්ච ගන්න ඕනේ. එක පැත්තක් විනාඩි 3ක් විතර තිබ්බහම ඇති. එක රොටිය පිච්චෙන අතරතුර ඔයාලට අනිත් රොටිය තුනී කරගන්න පුළුවන්. ඉතින් මේ බලන්න මේ රොටිය පිච්චිලා ඉවරයි. මම මේක අයින් කරගන්නවා. පිඟානක් උඩට තමයි දාන්නේ. මේ විදිහට පෑන් එකේ තෙල් ටිකක් ගාලා මම අනිත් පරාට එකක් දාගන්නවා. ඉතින් ඔයාලට මේ ක්‍රමයට අනිත් ඔක්කොම ටික පුච්ච ගන්න පුළුවන්. හදාගත්තු පරාට ටික ටිකක් රස්නෙම මෙන්න මේ විදිහට දෙපැත්තෙන් ගහලා ඒ වගේ ලේයර් ටිකක් බුරුල් කරගන්න ඕනේ. මේ බලන්න ගොඩාක් හොඳට ලේයර් ටික ඇවිල්ලා තියෙනවා. ඉතින් එකට එකට ඇලිලා නැහැ. ඒකයි මම ඔයාලට කිව්වේ මේක තේ කඩයක් කරන අයටත් වටිනා රෙසපියක් කියලා. මීළඟට මම සැමන් හොදියකින් පිඟානට දාගන්නවා. සැමන් හොදි එකක් ගොඩාක් රසට තිබ්බා. ඉතින් ඔයාලට පුළුවන් හදලා බලන්න. රෙසපිය යාළුවොත් එක්ක ෂෙයා කරන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් නිදුක් නිරෝගී දවසක් වේවා. නිදුක් නිරෝගී දවසක් වේවා හැමෝම ආදරෙන් පිළිගන්නවා නිරායස් යූටියුබ් චැනල් එකට. මම අබුඩාබි ආපු දවසේ ඉඳලා ගොඩාක් ආස කරන කෑමක් තමයි චපාති කියන්නේ. ඉතින් නිතර නිතර මං හදලා කනවා. ඔයාලටත් ඒ වීඩියෝ එක අරන් එන්න හිතුවා. මේ වගේ සොෆ්ට් එකට හදාගන්නේ කොහොමද කියලා දෙන්නම්. ඒ වගේම බිම්මල් ටෙම්පරාදුවක් හරි රසට දාගන්න විදිහත් මං ඔයාලට මේ වීඩියෝ එකෙන්ම අරගෙන එනවා. ඉතින් රැඳී ඉන්න නිරායස් යූටියුබ් චැනල් එකත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට මේ වගේ රසම රස කෑම ගැන වීඩියෝ ඔයාලට දාපු ගමන් බලන්න පුළුවන්. ආටපිටි අඬු කෝප්පෙන් දෙකක් ගන්නවා. ඉතින් ග්‍රෑම් වලින් සඳහන් කරන්න ඕනේ නෑ. මෙතනදී ඔයාලට කැමති කෝප් එකකින් දෙකක් ගන්න පුළුවන්. මම මේ ටික හලා ගන්නවා. ලුණු තේ හැඳි එකක් දාගන්නවා. ඔයාලා ලුණු වැඩි කරගන්න නැතුව රසානුව ලුණු එකතු කරගන්න. ඊළඟට මේකට වතුර එකතු කරන්න ඕනේ. වතුර ටික ටික එකතු කර කර මේක ඩෝ එකක් විදිහට අනා ගන්න ඕනේ. ඇල් වතුර තමයි මම ගන්නෙ. මේ විදිහට මම වතුර ටික ටික දදා අනා ගන්නවා. ඉතින් දැනට වතුර අඬු කෝප්පෙන් එකක් ගියා. ඒ වගේම තව වතුර ටිකක් මදි වගේ මං අඬු කෝප් එකට තව වතුර දාගන්නවා. ඔයාලට අවසානයේදී කියන්නම් මේකට වතුර කොච්චර ගියාද කියලා. මේ විදිහට මං තව වතුර පොඩ්ඩක් දාලා මේක අනා ගන්නවා. පිටිකෝප්ප දෙකටමට ගියා. වතුර කෝප්ප එකකුත් ඒ වගේම තව මේස හැඳි තුනකුත් වගේ. ඉතින් ඔයාලා ගානට දාගෙන අනා ගන්න ගොඩාක් දිය කරගන්න නැතුව. ඩෝ එක ගොඩක් ඇලෙනවා නම් අතේ වතුර ටිකක් පොඟවලා මෙන්න මේ විදිහට කරන්න ඕනේ. ඉතින් මේක මම දැන් විනාඩි 5ක් විතර වහලා තියෙනවා. ඊට පස්සේ මේක අනා ගන්න ගොඩක් ලේසි වෙනවා. ඉතින් එක එක පිටි වර්ග වලට වතුර අල්ලන ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේක කල්පනාවෙන් අනා ගන්න ඕනේ. මේ තියෙන විනාඩි 5කට පස්සේ මම මේක දැන් තව ටිකක් හොඳට අනා ගන්නවා. මෙන්න මේ ගානට තමයි ඩෝ එක එන්න ඕනේ. මම දැන් බිම්මල් ටෙම්පරාදුව ඉක්මනටම හදා ගන්න හදන්නේ. අඩු ගින්දරේ මේ විදිහට පෑන් එකක් ලිපේ තියෙනවා. පොල් තෙල් මේස හැඳි එකක් දා ගන්නවා. ඊට පස්සේ මම මේකට අබ තේ හැඳි එකක් දා ගන්නවා. අබ ටික ටිකක් වෙලා තියන්න තෙලේ බැදෙනකන්.
ඊළඟට සුදුලූුණු බෙක් තුනකුත් අමුමිරිස් කරල් දෙකකුත් කපල එකතු කරගන්නවා. මම කෑලිමිරිස් මේස හැඳි එකක් එකතු කරගන්නේ. ඔයාලා සැර අඩුවෙන් කනවනම් තේ හැඳි එකක් එකතු කරගන්න පුළුවන්. කෑලිමිරිස් ටික තෙලට දාලා ඉක්මනටම හැඳි ගන්න ඕනේ. ගින්දර වැඩියෙන් තියාගත්තොත් කෑලිමිරිස් ටික පිච්චිලා යනවා. කෑලිමිරිස් ටික එකතු කරලා තප්පර 20ක් විතර හොඳට තෙලේ හැඳි ගන්න ඕනේ. ඒ එක්කලම කපාගත්තු ලූණු ටික එකතු කරගන්න ඕනේ. ලූණු ගෙඩි එකක් තමයි පොඩියට කපලා මම එකතු කරගත්තේ. තලාගත්තු ඉඟුරු පොඩ්ඩකුත් එකතු කරගන්නවා. කරපිංචා කොළ කීපෙකුත් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු තේ හැඳි එකකුත් දාගන්නවා. ඉතින් ඔයාලට මේකට තව තව දේවල් එකතු කරගන්න පුළුවන්. කරාබු නැටි දෙක තුනක්, ඒ වගේම කරදමුඟු දෙක තුනක් තලලා එකතු කරගන්න පුළුවන්. කැමති නම් ඔයාලට තුන පහ කුඩු ටිකක් දාගන්න පුළුවන්. ඒ වගේ ඔයාලා කැමති දෙයක් එකතු කරගන්න. මෙන්න මේ බිම්මල් ජාතිය තමයි මං අද අරගත්තේ. පිටරට ඉන්න අය නම් මේක හොඳට දන්නවා ඇති. මේ බිම්මල් එක මෙහාට එන්නේ ඕමාන් වලින්. ඉතින් මේ ඒ බිම්මල් තමයි මං මේ විදිහට චූටි කෑලි වලට කපාගෙන තියෙන්නේ. ටිකක් චූටියටම කෑලි කපා ගත්තාම මේක රසටම අපට හදා ගන්න පුළුවන්. බිම්මල් ටික එකතු කරලා හොඳට කලවම් කරන්න ඕනේ. විනාඩි 3-4ක් තියෙනකොට බිම්මල් වලින් වතුර උනනවා. ඒ වතුර හිඳනකන් අපි අඩු ගින්දරේ මේ ටෙම්පරාදුව තියා ගන්න ඕනේ. බිම්මල් එක පියනෙන් වහලා මම තියනවා. ඉතින් බිම්මල් එක ඉදෙන්න තව විනාඩි 5-6ක් වගේ යනවා. ඒ අතරතුරේ මම චපාති එක හදා ගන්නවා. ඔයාලා මේ විදිහට කරනවා නම් අනිවාර්යයෙන්ම බිම්මල් එක ගැන අවධානය දෙන්න. සැරින් සැරේ ඒක ගිහින් හැඳි ගන්න ඕනේ. රෝලින් පින් එකයි ලෑල්ලයි ඕන වෙනවා. මේ ලෑල්ලක් නම් අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට සමතලා තැනක මේක හදාගන්න පුළුවන්. ටේබල් එකක් උඩ වගේ වුණත් පුළුවන්. ඉතින් මම දැන් මේ විදිහට පිටිගුලියක් අරගන්නවා. පිටි ටිකක් ඉහනවා මේ පිටිගුලිය වටේට. පිටිගුලිය වටෙන් වටෙන් අරගෙන කීප වතාවක්ම මේ විදිහට ඇතුළට නමන්න ඕනේ. ඊට පස්සේ මේක බෝලයක් විදිහට හදා ගන්න ඕනේ. සැරින් සැරේ පිටි ටිකක් ගගා මේක අපි රොටියක් විදිහට තුනී කරගන්න ඕනේ. ඉතින් පිටි ගොඩාක් දාගන්න එපා. සාමාන්‍යයෙන් තුනී කරගන්න පුළුවන් වෙන විදිහට රෝලින් පින් එකේ මේ රොටිය ඇලෙන්නේ නැති වෙන ගානට වගේ පිටි දාගෙන මේ විදිහට ලස්සනට තුනී කරගන්න. රොටි පුච්චන තැටිය ලිපේ තියලා තියෙන්නේ, රත් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වගේ තැටියක් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ලංකාවේ මැටි තැටියක හරි කමක් නැහැ රොටි පුච්චන එකක් ගන්න. ගින්දර සාමාන්‍ය ගින්දරේ තියාගන්න. මම දැන් මේ විදිහට රොටිය දාගන්නවා. එහා ලිපේ මෂ්රූම් එක තියෙනවා. ඒකත් මම සැරින් සැරේ හැඳි ගන්නවා. ඉතින් ඒකත් මතක් කරලා ඔයාලා දෙකම එකට කරනවා නම් කරගන්න ඕනේ. මේ බලන්නකෝ, දැන් මේ චපාති එකේ පාට වෙනස් වෙගෙන ඉන්නේ. ඒ වෙලාවේදී මං අනිත් පැත්ත හරව ගන්නවා. චපාති එක හොඳට පුච්ච ගන්න ඕනේ. මෙන්න මේ වගේ දෙපැත්තම හරව හරව හොඳට පුච්ච ගන්න. චපාති එක පිච්චෙනකොට හරි සුවඳක් එනවා. මේ බලන්න, මේ තියෙන්නේ මෂ්රූම් එක. හරි ලස්සනට තෙම්පරාදු ඇවිල්ලා තියෙනවා. හරිම රසයි මේක. ඔයාලා පිටරට ඉන්න අය ඉන්නෝ නම් මේ ජාතියම මෂ්රූම් අරගෙන මේ විදිහටම හදලා බලන්න. හදන්න වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. මං දැන් ලිපේ ගින්දර නිවනවා. මම ඔයාලට තව එකක් පෙන්නන්නම් කොහොමද චපාති හදාගන්න කියලා. ඉතින් ලෑල්ලට පිටි ටිකක් දාගන්නවා. මම මේ ලෑල්ල යටින් ටවල් එකක් තියාගෙන තියෙන්නේ. මේ ලෑල්ල එහෙට මෙහෙට ලිස්සන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි නිකම්ම මේක කිචන් කවුන්ටරේ කොඩ හරි ටේබල් එකක් කොඩ හරි තිබ්බොත් එහෙම මේ ලෑල්ල හෙට මෙහෙට ලිස්සනවා. ඒ නිසා ඔයාලා හැමලාම චපාති හදන මේ වගේ ලෑල්ලක් තියෙනවා නම් ඒකට යටින් ටවල් එකක් තියලා චපාති හදන්න ගන්න.
මෙන්න මේ විදිහට මං ඊළඟ චපාති එකත් හදාගත්තා. ඉතින් රත් වෙච්ච තැටියට මම ගෙනල්ලා චපාති එක දාගන්නවා. දෙපැත්තම හොඳට පුච්ච ගන්නවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේක එකපාරක් හරි හදලා බලන්න. ඉන්දියන් පකිස්තාන් අයගේ ප්‍රධාන ආහාරය තමයි මේ චපාති කියන්නේ. ඒගොල්ලෝ බත් කන්නේ ගොඩක් අඩුවෙන්. ඒගොල්ලන්ගේ බිරියානි රෙසිපිත් තියෙනවා. නමුත් චපාති කියන්නේ මේගොල්ලෝ හැමදාම උදේට හවසට හදන කෑමක්. මීට අවුරුදු 7-8කට කලින් මගේ පකිස්තාන් යාළුවෙක් තමයි මට කියලා දුන්නේ මේ විදිහට චපාති හදන හැටි. එයා උදේට නැගිටලා හැමදාම චපාති හදනවා. ඉතින් හරිම ලස්සනට සුවඳට හදන නිසා මං එයාගෙන් අහගෙන තමයි දැනගත්තේ මේ චපාති හදන විදිහ. ඉතින් ඒගොල්ලෝ පුරුද්දක් විදිහට මේ විදිහට ගින්දරට අල්ලලා තමයි හදන්නේ. අපේ සමහර අය කැමති නෑ මේ විදිහට ගින්දරට අල්ලලා හදන්න. දරලිපේ නම් කමක් නැහැ. සමහර වෙලාවට මේ ගින්දරත් එක්ක ගෑස් වෙනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් විතරක් මේ විදිහට ගින්දරට අල්ලලා රොටිය හදාගන්න. එහෙම නැත්නම් ඔයාලට තැටියම විතරක් තියලත් මේක පුච්ච ගන්න පුළුවන්. අනිත් එක තමයි හදන චපාතියක ඔයාලා මේ වගේ පිරිසිදු රෙදි කෑල්ලකින් ඔතන්න. එහෙම කළාම මේක සොෆ්ට් එකට ඔයාලට වැඩි වෙලාවක් තියාගෙන කන්න පුළුවන්. නැත්තම් චපාතියක උඩින් වේලෙනවා. ඒ වගේම නිකම්ම පිඟානේ දාලා තිබ්බොත් එහෙම යටම චපාති ටික තෙමෙනවා වගේ වෙනවා. තව එකක් තමයි ඔයාලා ළඟ තියෙනවා නම් හොට් පොට් එකක දාගන්න පුළුවන්. එතකොටත් චපාති ටික වැඩි වෙලාවක් තියාගන්න පුළුවන්. ඔයාලා දන්නවද ඒගොල්ලෝ මේ චපාති රෑට හදලා සමහර වෙලාවට උදේටත් කනවා. චුට්ටක් රත් කරලා මේවා කන්න පුළුවන්. ඔයාලට මේකට ඔම්ලට් එකක් වගේ දාලා ඔත්තලා ළමයින්ගේ ස්කූල් කෑම පෙට්ටියට දාලා යවන්න පුළුවන්. ඔයාලට ඔෆිස් ගෙනියන්න ගන්න පුළුවන්. මේ බලන්නකො හරීම සොෆ්ට් එකට තියෙනවා. ඉතින් මේක හරීම රසයි. මේ හදාගත්තු බිම්මල් එකත් පුදුම රසක් තියෙන්නේ. ඔයාලටත් පුළුවන් හදලා බලන්න. හදලා බැලලා කමෙන්ට් එකක් තියන්න. ඔයාගේ යාළුවොත් එක්කත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ෆේස්බුක් එකේ ෂෙයා කරන්න. ඔයාලා හැමෝටම දීර්ඝායුෂ වේවා.